තමයි රාත්‍රී කාලේ යුද්ධය තිබුණේ. ඉතින් ඒ හින්දා රෑටත් ඇහැරගෙන සිටියා. ඒ වුණාට කිසිම දවසක කියන්නේ අධෛර්යයට පත්ුනේ නැහැ. අර කකුලක් ඉස්සරහට තිබ්බා වගේම කිව්වොත් කිව්වම තමයි කොහොම හරි ජයග්‍රහණය කරනවා කිව්වා. ඒක ලබන ජයග්‍රහණය ලබනකම්ම ඌවේ මහන්සිය ඒ මහන්සියේ ඒ වැඩ ටික කරා. ඒක ඌගේ යුතුයකම හැටියට තමයි ඌ කියා සිටියේ. හරි. දැන් ඔය සියලු දේවල්ම වෙන අතරේ දැන් අවසානයේදී විවිධ චෝදනා එල්ල වෙනවා එතුමාට. අවියාවද මිලදී ගැනීම සහ මුදල් හමුවීම වගේ චෝදනා. මොකද්ද ඔබතුමී මේ සම්බන්ධයෙන් කියන්නේ? අව්‍යායුධ කියන කතාව නම් ඔයාලට ඉල්ලා හස් කරගන්න වෙයි. අව්‍යායුධ නම් මේ ජෙනරල්ට චෝදනාවක් නැහැ. ඔවුන් ගනු කරාට යුදාධිකාරණයේ අව්‍යායුධ කතාවක් නැහැ. භාණ්ඩ ටිකක් ගෙන්නුවේ. ඒක එතනින්ම අව්‍යායුධ ගෙන්නනවා නම් ඒකට වෙනත් ක්‍රමසාවිධි තිබ්බා. ඒකට රජයත් ඇතුල් වෙනවා. ඉතින් ඒක එතනින්ම අව්‍යායුධ කතාව නෙමෙයි භාණ්ඩ කීපයක් ගෙන්නලා තිබ්බා. හැබැයි කිසිම දවසක ඔහු අර ටෙන්ඩර් පටිපාටිගත ක්‍රමයක් තියෙනවා. එයින් තොරව කිසිම දෙයක් කරලන්නේ නීති අකුරටම රැක්ක කෙනෙක්. ඉතින් දැන් මන් දන්නවා යුද හමුදාවටත් පුදුමයි මේ වගේ පුංචි දෙයකට ඔහුව යුදාධිකරණයට ගෙනිච්චයි කියලා. යුද හමුදාට මුළු ලෝකෙටම පුදුමයි. අපිට දැනගන්න ලැබෙන අපිත් එක්ක පිරට මාධ්‍යවල ඉතින් කතා කරනකොට එයාටත් පුදුමයි. ඉතින් ඒක එකක් තව එකක් ඇල්ලුවා. මුදල් ගනුදෙනුවත් ඒක ඔහුට බලපෑමක් වෙන්නේ නැහැ කිසිම දවසක. මොකද ඔහුගෙට නෙමෙයි මේ චෝදනාවල් තියෙන්නේ. අනිත් එක ඔබ ඔය අසන්නේ මොන මුදල්ද? අර මුදල් හමුණා සේප්පු වලින්. සේප්පු වල ඒක ගැන ඒක අපිට මේ අපිට සල්ලි තිබුණු මිනිසුන් නෙමෙයි. අපි සාමාන්‍ය මිනිසුන්. අපිට මේ ජනාධිපතිවරණයේදී ලැබුණ සල්ලි ඒක තියාගත්තා මැතිවරණය මේ ළඟින මහා මැතිවරණය සඳහා. මේ අපේ තියෙන සොච්චම තමයි ඔය අහුනේ. ඔය අනිත් මිනිසුන් ගාව ඊට වඩා ඇති. ඉතින් අපිටනේ දැන් මේ පාර ගහන්නේ. ඒ හින්දා අපි වැද ඇද බලන එක හරි ඒ වුණාට ඉතින් අපි ඔව වැළලුවේ නැහැ. අපි ඔව හංගන්න ගියේ නැහැ. මේවා සුද්ධ සල්ලි. ඉතින් අර ඒවා සත්‍යතාවයේ හෙළිවේයි තව ඉදිරියට. ඒ වුණාට ඒකෙන් ප්‍රයෝජන ගන්නවා දැන් මේ දවස්වල හැමෝම. ඒ වුණාට අපිට සත්‍යතාවයේ හෙළි කරන්න කාලයක් තියෙනවා. මොකද අධිකරණේ නඩුවක් තියෙනවා. ඒ වෙලාවේදී අපේ සත්‍යතාවයේ හෙළිවේයි. ඒ හින්දා මම නම් ඉතින් මට ඒව එච්චර චෝදනාවලුත් නෙමෙයි. ඇත්තෙම අපි නොකරපු දෙයක් ගැන ගොතන්න හැමෝටම පුළුවන්. ඒනට ඇත්ත දන්න මිනිස්සුත් අපි බොරු නොකරන මිනිස්සු හැටියටත් අපිට ඒ වැච්චර දේවල් නෙමෙයි. දැන් මේ මැතිවරණ ව්‍යාපාරයේ ඇතුලේ මේ සම්දානේ වට එකතු වෙලා ඉන්නවද මේ සියලුම ජනතාව? එහෙම නැත්නම් සිංහල ජනතාව පමණ සිංහල දෙමළ මුස්ලිම් සියලුම ජනතාව එකතු වෙනවද? කොහොමද ඔවුන්ගේ ප්‍රතිචාර? ඇත්තෙම මේ ඒක තමයි මටත් පුදුම. මම යන හැම තැනම සිංහල දමිළ මුස්ලිම් බර්ග ඔය හතර කොට්ටාසෙම අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒක අපි ලැබපු ආසරාවක් කියලා මට හිතෙනවා. ඒ අයගේ පුදුම කැමැත්තක් සහ බැඳීමක් තියෙනවා මේ අපේ ප්‍රතිපත්තිය මත. ඉතින් මං හිතනවා සෑහෙන කාලයක් යනකොට අපිට හොඳ ලංකාවක් බිහි වෙයි කියලා මේ එකතුව තුළ. ඒ එකතුව තුළ සිටින මිනිසුන් ගැනත් බැලුවාම හැම කෙනෙක්ම මේ ආවට ගියාට නෙමේ ඔය නිකන් ව්‍යාපාරික වුණත් අනවශ්‍ය ව්‍යාපාර කරන මිනිස්සු නෙමේ. යම් කිසි වැදගත් ඒ වගේම මොලයක් ඇතුව වැඩ කරන මිනිසුන් පිරිසක් අපි වටා එකතු වෙලා තියෙනවා. රාජ්‍ය ඒ කියන්නේ රජයේ වැඩ කරන අය බැලුවොත් හැමෝම උගත් වැදගත් මිනිස්සු. ඒ වගේම ව්‍යාපාරිකයන් ගත්තත් ඒ වගේ අය. ඔය රාජ්‍ය විරෝධී විදිහට කරන ව්‍යාපාර කටයුතු කරන මිනිස්සු කවුරුවත් අපි ගාව නැහැ. ඒ හින්දා මම හැම තැනදීම කියනවා පිරිසිදු වැදගත් හොඳ මිනිසුන් පිරිසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඒක හින්දා මම හිතනවා තව ඉදිරියට යනකොට අපිට කවදත් අපේ රට වාසනාවන්තයි ලංකාව. ඒ සත්‍ය කවදා හරි ජය අරගෙන යම්කිසි යහපාලනයක් සහ පිරිසිදු ලංකාවක් හදන්න අපිට පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒ කියන්නේ ඔබතුමි කියන්නේ හමුණු මුදල් පෞද්ගලික මුදල් නෙමෙයි මැතිවරණ ව්‍යාපාරේ ලැබුණු ව්‍යාපාරේ මුදල් කියලා. හරි. දැන් අපි මම ඒකයි කිව්වේ අපිට මුදල් නැහැ කියලා. මම ඒක මුලින්ම ප්‍රතික්ෂේප කරනවා. අපිට සල්ලි නැහැ.
අපි සාමාන්‍ය මිනිසුන්. අපි මේ අපිට ලැබුණු මැතිවන්නේ සඳහා ලැබුණු මුදල් තමයි අපි ඒ විදිහට තිබ්බේ. හොඳයි. දැන් අපි ගොඩක් වෙලා අපිට අහන්න ලැබෙන කාරණාවක් සමාජගත වෙලා තියෙන කාරණා තමයි මේ ජෙනරල් සරත් ෆොන්සේකා මැතිතුම බොහොම සැරපරුෂ චරිතයක් කියලා. ඒ නිසා ඔහුට ඡන්දය දීමේදී ඒ ගැනත් කල්පනා කරන්න කියන මතවාදයක් දේශපාලන ශාස්ත්‍රය තුළ පැතිරුණා. මොකද්ද ඔබතුමී මේ ගැන කියන? ඇත්තෙන්ම ඔහු යුද හමුදාව තුළ නීති අකුරටම පිළිපැද්දව කෙනෙක්. නීති අකුරටම පිළිපැද්දේ නැති අයට තමයි ඔහු සැරපරුෂ මිනිහෙක් වුණේ. ඉතින් ඒ අය තමයි දැන් මුල් පුටුවලත් ඉන්නේ. එයාලා දැනුත් කියන්නේ ඔහු සැරපරුෂයි කියලා. හැබැයි මං එක මතයකට එනවා, ඔහුගේ සැරපරුෂ භාවයයි නීතිගරුක බවයි හින්දා තමයි මේ යුද ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වුණේ. නැත්තම් ඔහු අර හැම දෙයකටම කන් දෙන ලයන්විත මිනිසෙක් වෙලා යුද හමුදාවට අණ දුන්නා නම් ඔහුට කවදාවත් මේ ජයග්‍රහණ ලබන්න බැහැ. ඉතින් ඒ හින්දා ඔහු සැරපරුෂයි කියනවා. ඉතින් ඒ වුණාට මන් තරම් ඔහු ගැන දන්න කෙනෙක් නැහනේ. ඒ වගේම අපිත් එක්ක සිටින සියලුම යාළුවන් අපිව ළඟින් ආශ්‍රය කරන මිනිස්සු දන්නවා ඔහුගේ ඇතුළත කොයි තරම් සොඳුරු මිනිසෙක් හැඟ වෙලා ඉන්නවද කියලා. ඒ කියන්නේ කලාවට ලැබී ඒ සේරම තියෙනවා. හැබැයි නිල ඇඳුම ඇඳගත්තන් පස්සේ ඔහු ඒ සේරම නැතුව තමයි මේ යුද ජයග්‍රහණයට මූලික හේතුවත් ඒක තමයි. අණ දෙන්න බෑ, නලවන්න නෙමෙයි යුද හමුදාපති කෙනෙක් ඉන්නේ, අණ දෙන්න. ඒ අණදීම ඔහු සියර්සියම්ම සාර්ථකත්වය ලබා ගත්තා. ඒ වගේම නීතිගරුක බව. ඒ නීතිගරුක භාවය තුළ තමයි මේ මානුෂික මෙහෙයුම කරේ. ඒ සැරපරුෂ භාවය අතන්ට යෙදුවට, ඒක ප්‍රයෝජනෙට ගත්තට අනිත් අය ඔහු තුළත් සොඳුරු මිනිසෙක් ඉන්නවා. ඒක ළඟින් ආශ්‍රය කරන හැමෝම දන්නවා. ඒ වගේම කතා බහ කරොත් කාටුණත් තේරෙනවා. හැබැයි දැන් ඔහු නිලැඳුමින් පිට ඉන්නේ. දැන් ඔහු යුද හමුදාවට අණ දීලා ඉවරයි. දැන් ඉතින් ඔහු සාමාන්‍ය මිනිසෙක් වෙලා සාමාන්‍ය විදිහට දැන් ඔහුට සැරපරුෂය කියලා කියන්න බෑ කාටවත්. හොඳයි. අනිත් කාරණා තමයි දැන් මේ වෙනකොට මම දැක්කා මේ පත්‍රවල තියෙනවා මේ ජෙනරල් අසනීපය පිළිබඳව. එක පැත්තකින් මම දැක්කා යුද හමුදාව පැත්තෙන් ප්‍රකාශ කරලා තියෙනවා එහෙට එහෙම අසනීපයක් නැහැ කියලා. මම දැක්කෙත් එක්කම ඔබතුමී ප්‍රකාශ කරලා තියෙනවා විශේෂඥ වෛද්‍යවරුන්ට පෙන්වන්න ඕනේ ඒක බලා ගන්න කියලා. මොකද්ද මේ தত্ত্বය? අසනීපයක් නැද්ද කියන විදිහට ඒක සාමාන්‍ය අසනීපයක්ද මොකද්ද? ඒක මුළු රටම දන්න දෙයක්. අවුරුදු 15කට ඉස්සෙල්ලා ඔහු තුවාල ලැබුවා පෙනහළුවල. තාමත් යකඩ කෑලි තියෙනවා. ඒ වෙලාවේදී ඒ වෙදකම් කරපු සහ දැනටත් ඔහු බලාගත්ත, දැන් බලා ගන්න අය නෙමේ, බලාගත්ත දොස්තර මහතුන් ඔහුට අවවාද කරලා තිබ්බා හෙම්බිරිස්සාවක් ඇස්සක් හදාගන්න එපා. මොකද පෙනහළු තුවාල වෙලා තියෙන්නේ. තාමත් යකඩ කෑලි තියෙනවා. ඒක එච්චර හොඳ දෙයක් නෙමේ. නියුමෝනියා වලට හැරෙනවා ඉක්මනටම. ඒ වගේම සෙම කියන එක ඔහුගේ ඇඟට එච්චර හොඳ දෙයක් නෙමේ. ඒ හින්දා බේත් විතරක් නෙමේ, ඖෂධ වර්ග පාවිච්චි කරන ගමන් ඉන්හෙලර්ස් දෙකක් පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කරන ගමන් ඔහුට සාමාන්‍ය සැහැල්ලුවෙන් කරන ව්‍යායාම කරන්න කියලා තිබ්බ. එකක් ඇවිදීම, එකක් පිහිනීම, ඒ වගේම මේ ආස්වාස ප්‍රාස්වාස කරනකොට ව්‍යායාම ටිකක් තියෙනවා. ඉතින් මේ තුනම නැතුව නිකන් බේත් පෙත්තකට බැහැ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සමතුලිතතාවය රකින්න. පෙනහළු වල තියෙන සෙම වලට හොඳම දේ තමයි පිහිනීම වගේ සමනෙම් සාමාන්‍ය දැනීම. ඉතින් මේ දේවල්ට විරුද්ධව මම ඉල්ලා සිටියේ විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්වන්න කියන්නේ. ඒ සිටිය නාවික හමුදාවේ දොස්තර මහතා කියා සිටියා ඔහුට කිසි ප්‍රශ්නයක් නැහැ, බෙහෙත් දීලා තියෙන්නේ කියලා. ඒනට අපි දන්නවා බෙහෙත් දීලා තියෙනවා. ඒ බෙහෙත් දීමත් සමග ඔහුට ඒක පාවිච්චි කරන විදි තියෙනවා. ඒ අතරතුර ඔහුගේ පෙනහළු වල ඒ කියන්නේ පෙනහළු ක්‍රියාකාරීත්වය සාමාන්‍ය විදිහට කරන්න